අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගැදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සිරස්තල දාපුවාම ඇස් අන්ධ කරන බෙහෙත් ගෙනාව සිහි නැති කරපුවාම මැරෙන එන්නත් ගේන්න අනුමැතිය දුන්නු සෞඛ්‍ය ලොක්කෝ කවුද කියලා රටම දැනගත යුතු බව අද ටෙලිවැකියෙන් පාටි දැම්මේ කාගේ සල්ලි වලින්ද කියලා රටට කියන්න ප්‍රථමයෙන් දේශීය පුවත් ජාතික අධ්‍යාපන දත්තපද්ධතිය නිර්මාණය කිරීම සඳහා රුපියල් මිලියන 61කට අධික මුදලක් වැය වී තිබෙනවා. එහෙත් අදාළ දත්තපද්ධතියේ ක්‍රියාකාරීත්වය අංග සම්පූර්ණ නොවන බවයි කෝපා කමිටුවේදී අනාවරණය වුණේ. රටේ අධ්‍යාපන පද්ධතියට දැනට දත්තපද්ධතියක් තියෙනවා. මොකක්ද ඒක? ඒක ක්‍රියාත්මක කරන්න දින ගැටලු මෙන්න මෙච්චරයි අපිට ඕන වෙන්නේ. දැනට සෙන්ට්‍රලයිස් ඩේටාබේස් එකක් දත්තපද්ධතියක් නැහැ. එතකොට දැන් අපි හදාගෙන තියෙන එක යම් තාක් දුරකට සංඛ්‍යාලයකට එකතු කරලා. දැන් මේ කවද හදාගත්ත එකද කියන්නේ දැන් මේ දත්තපද්ධති කීපයක් තිබෙනවා ළඟ. ඔබ දැන් මේ නෙමිස් එක ගැනද කියන්නේ? ඔබ දැන් නෙමිස් එක කවද්ද පටන් ගත්තේ? නෙමිස් එක පටන් අරගෙන තියෙන 2012 ෆේසස් තුනකට යන්න. එතකොට මේක සයින් කරලා තියෙන්නේ EKSP ප්‍රොජෙක්ට් එක සහ මොරටු යුනිවර්සිටි එක අතර MOU එකක් හරහා තමයි මේක ගිහිල්ලා තියෙන්නේ. එතකොට එතනදී මොරටුවට පේමන්ට්ස් කරලා තියෙනවා ෆේස් 1 එකට 918,000 මේ ගාන ෆේස් 2 එකට 13.8 මිලියන් ගානක් පේමන්ට් එක කරලා තියෙනවා. මිලියන 14ක්. මිලියන 14ක්. ඊට පස්සේ කම්පියුටර්ස් පර්චේස් කරන්න ඒකත් EKSP එකෙන් ෆන්ඩ් කරලා තියෙන්නේ මිලියන 32ක්. ඒකේ සර්වර්ස් මොරටු යුනිවර්සිටිකට දීලා තියෙනවා ඉතුරු පරිගණක කලාප කාර්යාලවලට බෙදලා තියෙනවා ට්‍රේනින් වලට වියදම් කරලා තියෙනවා ලෝකල් ට්‍රේනින් එකක් ඒකට 8 මිලියන් ෆොරින් ට්‍රේනින් එකට 6 මිලියන් කෝඩිනේටර් පේමන්ට් එකක් කරලා තියෙනවා ඒ කියන්නේ ෆොරින් ට්‍රේනින් එකකුත් දුන්නද ඒවකට හිටපු නිලධාරීන්ට දීලා තියෙනවා හරි හරි එතකොට මේක තමයි වියදම ඕවර්ඕල් එක්ස්පෙන්ඩිචර් ගොනුවල සඳහන් වන ආකාරයට 61.6 මිලියන් දැන් මොකද්ද මේ 2012 පටන් ගත්තා ෆේස් 3කට මේව කළා දේශීය පුහුණුව දුන්නා ජාත්‍යන්තර පුහුණුව දුන්නා දැන් අද මොකද්ද තත්ත්වේ ඔය දැන් කොහොම හරි මේ දත්තපද්ධතියක් තියෙනවද දැන් ඩේටාබේස් එකක් තියෙනවා මේ ඩේටාබේස් එකේ සියලුම ගුරුවරුන්ගේ දත්ත තියෙනවා දැනට අප්ඩේට් කරගෙන යනවා දැන් ගුරුවරු කී දෙනෙක්ගේ තොරතුරු ඇතුළත් තියෙනවද 242,000 ගානකට කිට්ටුව තියෙනවා නෑ හරිම ගාණක් තියෙන්නේ බෑ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ යුනිවර්සිටි එක කරන්නේ වෙන වැඩක් අපිට ඕන දේ යුනිවර්සිටි කියලා කරගන්න ඕනේ. දැන් අපි සබරගමු පළාතට පොඩ්ඩක් දෙන්න ප්‍රেজෙන්ටේෂන් එක කරා. සබරගමු පළාත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අපි හදපු ඩේටාබේස් එක සිප්තතු. මේ මේක අපි එලියට දැම්ම 2017 අවුරුද්දේ. මේ ගුරුවරු තමයි මේක ඩෙවලොප් කරන්නේ මුදල් වේදම් කිරීමකින් තොරව. දැන් වැඩේ වෙලා තියෙන්නේ ජාතික මට්ටමින් විසඳුම් දෙනකම් බලා ඉඳලා විසඳුම් නැති වුණාම මොකද කරන්නේ? තමන් විසඳුමක් හොයාගන්නවා. දැන් මෙයාලා හොඳ වැඩක් කරලා තියෙන්නේ. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 321 වැනි ටෙලිවැකිය මේ රටේ දේශපාලනඥයින් රාජ්‍ය නිලධාරීන් එකට එකතු වෙලා මොන තරම් බොරු කියන රටක්ද කියලා තීරුම් ගන්න හොඳම උදාහරණය මේ ඊයේ පෙරේදා දින කිහිපේ පුරාම ඇහෙන සෞඛ්‍ය කතා එකම අවස්ථාවක ඇමති එකක් කියනකොට නිලධාරීන් තව එකක් කියනවා. දැන් එක් අවස්ථාවක සෞඛ්‍ය ඇමති කිව්වා ඖෂධ වර්ග 190ක් විතර තමයි අඩු කියලා. අහලා බලන්න. මේ මොහොත වෙනකොට සාමාන්‍යයෙන් අපේ මධ්‍යම ඖෂධ ගබඩාවේ තිබිය යුතු බෙහෙත්වලින් 190කට පමණ ප්‍රමාණයක් 800කින් අඩුව තියෙනවා. ආරෝග්‍ය ශාලාවල 90ක් පමණ තමයි අඩුව තියෙන්නේ. මොකද අපිට මාසයකට පමණ බෙහෙත් ඒ ආරෝග්‍ය ශාලාවල තියෙනවා. දැන් ඊට පස්සෙ සෞඛ්‍ය අමාත්‍යාංශෙම ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත කියනවා අත්‍යවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය හොඳේ 100කට අඩු සංඛ්‍යාවක් තමයි හිඟ කියලා. මේ ඖෂධ ගබඩාවේ මේ ඖෂධ 100කට ආසන්න ප්‍රමාණයක් තමයි හිඟේ බව දකින්නේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවලින්. දැන් ඊයේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක කියනවා ඖෂධ වර්ග 270ක් විතර හිඟයිලු. අපි කවදාවත් බාල බෙහෙත් කිසිම ඇගීමක් නැතුව ගෙන්න ගන්න කටයුතු කරේ නැහැ. 270ක පමණ හිගයක් තිබෙනවා. දැන් මේ වෙනකොට අපි ඒවා මිලදී ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් ඉන්නවා. දැන් ඔබට තේරෙනවද හිඟ ඖෂධ සංඛ්‍යාව හරියටම ගණනය කරගන්න බැරි, නිවැරදිව දත්ත ඉදිරිපත් කරන්න බැරි සෞඛ්‍ය අමාත්‍යාංශයක් සහ ඊට සම්බන්ධ නිලධාරි කණ්ඩායමක් තමයි මේ ඉන්නේ කියලා නේද? දැන් ওই යන්ත්‍ර අක්‍රිය වෙන්න හේතුව ඒවට මේ අවශ්‍ය සමහර කොටස් ගෙන්න ගන්න සල්ලි ලැබුණේ නැති එකලු. දැන් මේ කතාව ඊයේ කවුද කිව්වේ? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ජනප්‍රිය කරුණාතිලක. ප්‍රධානම ප්‍රශ්නේ වුණේ අතර මේ
අපිට අවශ්‍ය ප්‍රතිපාදන ලැබීමේ යම්කිසි ප්‍රමාදයක් තිබුණා. දැන් ඒ කටයුතු අපි සිද්ධ කරගෙන යනවා. ඉතාම සති 3-4ක් වගේ කාලයක් ඇතුළත මේ අන්තර සියල්ලම අපිට රෝහල් වලට බාර දෙන්න පුළුවන්. ඇත්තටම බලන්නකෝ දැන් මේ නිලධාරීන් මේ මොනවා කිව්වත් හරිද? සීටී ස්කෑන් යන්ත්‍ර 44ක් තියෙනවා. ඒකෙන් 12ක්ම දැන්ට අක්‍රියයි. ඔය ඉතිරි 32න් කිහිපයකුත් දෝෂ සහිතයි. හොඳේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරන්න බෑ. කැත් ලැබ් 14න් 2ක්ම අක්‍රියයි. MRI යන්ත්‍ර 13න් 3ක් අක්‍රියයි. ලීනියර් ඇක්සලරේටර් 10න් 3ක් අක්‍රියයි. නේද? පෙට් ස්කෑන් 2යි තියෙන්නේ. එකක් වැඩ නැහැ. දැන් ලෝකෙින්ම බාල බෙහෙත් තියෙන්නෙත් මෙහෙ තමයි. ඔය කවුරු මොනවා කිව්වත් හරිද? දැන් ඔන්න ඔය පුදුම වැඩේ කියන්නේ අර සිහි නැති කරන බෙහෙත ඔන්න අයින් කළා. හරිද? දැන් ඒ වෙනුවට තව බෙහෙතක් එනවලු. දැන් අර ඕකෙන් සිහි නැති කරලා සිහිය ආවෙ නැති මිනිස්සුන්ට කවුද ඒකට වග කියන්නේ? ආ ඒ අතර ඔය ලොකු මේ ජෝගි නටන පාටිත් දානවා නේද? දැන් ඒ පාටිය මේ ලොකු හෝටලයක දාලා තිබ්බේ. ඖෂධ නියාමන අධිකාරියේ ඔය ප්‍රධාන විධායක නිලධාරින් ඇතුළු කණ්ඩායමක් තමයි මේකට සම්බන්ධ කියලා මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. හොඳේ දැන් ඒකටත් ඊයේ උත්තරයක් හම්බුණනේ. සුභසාධක සංගම් තියෙන ආයතන එහෙම තමයිලු. කවුද මෙහෙම කියන්නේ? මෙහෙම කියන්නේ වෛද්‍ය විජිත ගුණසේකර, ප්‍රධාන නිලධාරී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ. අහන්නකෝ. සුභසාධනය සංගමයක් තියෙන ආයතනයක ඒ අය මෙවැනි අවිශේෂ අවස්ථා සංවිධානය කිරීම ඉතාමත්ම සාමාන්‍ය දෙයක්. නමුත් මේක මුසාවක් කියලා රජයේ ඖෂධ වේදින්ගේ සංගමේ සභාපති තුෂාර රණදේව අද ප්‍රකාශ කළා. 2023 6 මාසේ 18 එම සුභසාධක සංගමේ සභාපතිවරයා සියලු සමාජිකයන් අමතලා යවලා තිනවා WhatsApp message එකක්. ඒකේ තියෙනවා ඔබට සුවපහසු ප්‍රවාහන පහසුකම් නවාතැන් ආහාර පාන ලබා දීමට අප බලාපොරොත්තු වන අතර ඔබගේ කිසිදු මුදලක් අය නොකෙරේ. ඒ සුභසාධක සංගමේ සභාපති 6 මාසේ 18 ආපු message එක සමාජිකයන් වෙත. එතකොට එතෙන්දී මාධ්‍ය සාකච්ඡාවෙදී කියන්නේ එම මුදල් අය කරා වුන්ගෙන් සුභසාධක සංගමෙන් තමා කරේ ඒ වගේ කතාවක් කියන්නේ. දැන් සුභසාධනීය කමක් නැහැ. ඔය සේවකයොත් ඉතින් සතුටු වෙන්න එපායි නේද? මහ උන්දල මැතිඇමතිලා සතුටු වෙන එකෙන් භාගයක්වත් සතුටු වෙන්න ඕනි නැහැ කියන්නේ නැහැ. තමුන්ලට පාටි දාන්න සල්ලි දුන්නේ කවුද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. ඖෂධ ගෙන්වන සමාගම් නම් හරි දුන්න කිව්වේ නෑ ඔන්නෑ. සමාගම් නම් එතන ලැදියාවන් අතර ගැටුමක් තියෙනවනේ. ඒකට කියන්නේ කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියලා. ඒක ලැජ්ජාවට කාරණයක් එහෙමනම්. හරි, අපි නිතරම කියන විදිහට මේ යන්නේ නිදහස් සෞඛ්‍යයට ඇණී ගහන්න වැඩේ දෙන්න තමයි කියලයි බැලූ බැල්මට පේන්ට තියෙන්නේ. මේ එන්නේ ඒකේ පෙර සූදානම. දැන් බලන්න සල්ලි ඉල්ලුවාම සෞඛ්‍යට ඕන කරන බෙහෙත් ගන්න යන්ත්‍ර අලුත් වැඩියාවට ආදියට සෞඛ්‍ය ඇමතිට රුපියල් බිලියන 67යි මේ ඉදිරි මාස ටිකට ලැබෙන්නේ. ඒකත් මාස ගානින් බෙදලා දෙන්නම් කිවලු නේද? එහෙම තමයි මේ අහන්න කැමති කෙහෙලිය කියන කතාව. බිලියන 66 මාසයකට එය පහෙන් බෙදලා මාසයකට ඒකේ එක කොටසක් හැටියට දෙවතාවකට මාසය තුළ දෙවතාවකට ලබා දෙන්නත් එක ගොඩක්. දැන් බෙහෙත් ගන්න යන්ත්‍ර අලුත් වැඩියාවට යන්ත්‍ර වලට අවශ්‍ය කොටස් ගේන්න යන්ත්‍ර ක්‍රියා කරන්න නේද නිරතුරු අවශ්‍ය කරන උපකරණ ගන්න සල්ලි නැහැ. ඇහැට දාන බෙහෙත කොහෙන් හරි තූති කුඩියකින් ගේනවා. ඒක දැම්මම අන්ධ වෙනවා. පස්සේ වන්දි ගෙවන්න හදනවා. සිහි නැති කරන එන්නත ගැහුවාම සිහි එන්නේ නැහැ. හරිද? සමස්ත රෝගින්වම මරණ බිය දක්වා තල්ලු කරමින් රජේ රෝහල් ඇතුලේ. හොඳේ පෞද්ගලික රෝහල් වල නැහැ. රජේ රෝහල් ඇතුලේ මේ සියලු රෝගින්වම මරණ බිය දක්වා තල්ලු කරමින් මේ හදන්නේ. උඹලා මැරෙන්න ඕනේ නම් ආණ්ඩුවේ ස්පිරිතාලට වරින් කියන පණිවිඩය දෙන්නනේ නේද? එතකොට අතේ තියෙන කනේ තියෙන කරේ තියෙන දෙයක් උගස් තේල් හරි මිනිස්සු පෞද්ගලික රෝහල් වලට යන්නේ. හරිද? මේක එතකොට හිමින් සීරුවේ ඉවර කරලා දාන්න පුළුවන් නේද? මේක එහෙම විය යුතුයි කියලා සාධාරණ සැකයක් එනවා මේ පහුගිය කාලේ පුරාම මේ රටේ වෙච්ච දේවල් දිහා බැලුවාම. හරිද? මොකද මේ ආණ්ඩුවට අනිත් වැඩ ඕන එකකට කටහැරියොත් කියන්නේ සල්ලි තියෙනවා. අහන්න ඇමති බන්දුලගෙන් කැබිනට්ුවේදී සල්ලි තියෙනවා. දැන් මේ මොහොතේ රටේ දැවෙන ප්‍රශ්නේ, හරිද, රටේ දැවෙන ප්‍රශ්නේ මොකද්ද? ජනහා නිවාස සංගණනේ. ඔය ජනපති නියමෙන් ඊයේ ගැසට්ටුවක් එහෙමත් ගහලා තිබුණේ ජනහා නිවාස සංගණනේ. 2012 කොහෙද කළාට පස්සේ කළේ නැහැ කියලා දැන් ජනහා නිවාස සංගණනයකට සූදානම් වෙනවා. මේ හදිස්සියයි ඈ. දැන් ඡන්දයට රුපියල් බිලියන 10ක් අයවැයෙන් වෙන් කරලත් නැහැ කිව්වා. හරිද? දැන්ට මුදල් නැහැ. අපි ඔක්කොම දන්නවා. දැන්ට මුදල් නැහැ. ඒ දැන්ට ඡන්දෙකුත් නැහැ. දැන් මේ හදිස්සියම මේ ජනහා නිවාස සංගණනයකට රුපියල් බිලියන
තුනකට ආසන්න මුදලක් රුපියල් බිලියන තුනකට ආසන්න මුදලක් දැන් මේ වෙන් කරන්න යනවා නේද හරිද නිකන් නම් නෙමෙයි ආදරයට නම් නෙමෙයි හොඳේ අපි ඉන්නවද කියලා බලන්න අපිට ගෙවල් තියෙනවද කියලා බලන්න අපේ ගෙවල් ඇතුලේ කන්න තියෙනවද කියලා බලන්න නම් නෙමෙයි මේ හොඳේ මේක සමහරක් වෙලාවට ජේ.ආර්. ජයවර්ධනගේ ලාම්පු කලගෙඩි සෙල්ලම වගේ වැඩකටද කියලා සාධාරණ සැකයක් මතුවෙනවා ඇත්තටම මේ වන විට රටේ ජනතාව එක්තරා විදිහකින් ඒකාධිපති ව්‍යුරුවකට දන්නෙම නැතුව යටත් වෙමින් තිබෙන බව තමයි මේ වෙන දේවල් දිහා බැලුවාම පේන්න ඇත්තේ. දැන්ටම ඡන්දසිතියම හකුලන්න මුල් පියවර තියලා අවසන්නේ නේද? හතර අතේ බෙදිලා ඉන්න විපක්ෂයට තම පොදු සතුරව හඳුනගන්න බැරි වෙලා ඡන්දසටන එහෙමම දියාරු වෙලා යන්න ඉඩ හැරියා නේද? තව ටික දවසකින් ආණ්ඩුව මෙහෙම කියන්න ගනීවි. බහුජන කැමැත්ත හොඳ වචනයක්. බහුජන කැමැත්ත. තව අවුරුදු පහක් අපිටම මේ රට කරන්ට කියන එකයි කියලා. ආ එහෙම කිව්වොත් එහෙම ඇත්තටම බහුජන කැමැත්ත යන්න බහුජනතාවගෙන්ම ජනිතවන්නක් නෙමෙයි කියලා මතක තියාගන්න. හොඳේ ඒක ඔය මේ තරංගකාරී දේශපාලන නායකයන් විසින් හැඩගස්වනු ලබන්නක්. ඒ ගැන ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝසප් ෂුම්පීට් හරි අපූර්වට තම කැපිටලිසම්, සෝෂලිසම් ඇන්ඩ් ඩෙමොක්‍රසි කෘතිය කියලා තියෙනවා කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. තත්ත්වය භයානකයි. අර කෙල්ල ගෙටගනු කියලා අපේ ගැමිවහර තියෙන කියමනක් තියෙන්නේ. ආන් ඒකත් මතක් කරමින් මෙන්න මෙහෙම කියනවා. බලන් කඩතුරා හැර දෑසේ. හොඳේ බලන් කඩතුරා හැර දෑසේ. අනුග්‍රහය ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය වගේ නිපදවන විලාසිතා රසකින් යුත් උසස් තත්වයේ ප්ලාස්ටික් ඇස් කණ්ණාඩි නාමෝ ඉතා සාධාරණ මිලකට දැන් වැළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට විකයි. එම පොතත් සමගින් අප ඔබෙන් සමුගන්නා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්.